සඳුද දවසනේ මම ඉතින් අදත්තාව ඔබේ නිවහනට. ඔබ දන්නවනේ මම හිස්සතින්නම් ඔබේ නිවහනට එන්නේ නෑ. අපූරු තෑගි තරන් එන්නේ මම. ඔබ කැමතිම ගීත අරගෙන එන එක තරන් තවත් තෑග්ගක් වෙන කොහෙදනේ. ඉතින් ආරම්භ කරමු. මේ ඔබේ ආදරණීයම ගීහතයි හදවතයි. අද ගීහත තෝරන්න මාත් එක්ක එකතු වෙන්නේ කවුද කියලා ඔබ දැනටමත් දන්නවනේ. අපි පිළිබඳව සිහිකැඳවීම ඔබට කළා. අනෝමා ජානකී මිහිදු කුලසූරිය ඒ අපූරු කිවිඳිය තමයි අද ගීහතයි හදවතයි තුළින් ඔබ මුණගැහෙන්නේ. අපි එතුමියව ආදරෙන් පිළිගනිමු. ආයුබෝවන් ඔබතුමියට. ඔබටත් ආයු බොහෝ වේවා කියලා ප්‍රාර්ථනා. අහන්න නම් ගොඩක් දේවල් තියෙනවා. වැඩසටහන ආරම්භයේදීම ප්‍රශ්න ගොඩාක් ඉදිරිපත් කරන්නෙත් නැහැ මම. ඒත් ඉතින් අපි කතා කරමු චුට්ටක්. ඔබතුමිය අපි දන්නේ කිවිඳියක් විදිහට. මුහුණු පුතේ දැන් වඩාත්ම ඔබ ජනප්‍රිය වෙලා ඉන්නේ කිවිඳියක් විදිහට. නමුත් ඔබ විශ්‍රාමික ගුරුවරියක්. ඒ අතීතය අපි චුට්ටක් මතක් කරමු. ඔබ උගන්නපු පාසල් ළඟදිද්ද විශ්‍රාමිකයේ ඒ දේවල්. මම විශ්‍රාමික ගුරුවරියක්. උපංගම කෑගල්ලේ මොළගොඩ කියන ගම වුණත් මගේ ගම හලාවත. කෑගල්ලේ සාන්ති ජෝසප් කන්‍යාරාමය, හලාවත සාන්ත මරියා මහාවිද්‍යාලය සහ තෝලංගම විජේබාමන්ති මහාවිද්‍යාලය තමයි මගේ ආදරණීය පාසල් මෑණිවරු. ඊළඟට ගුරු භූමිකාවට පිවිසුනේ පුත්තලන් දිස්ත්‍රික්කයේ මුන්දලම සිංහල මහාවිද්‍යාලයෙන්. ඊට පස්සේ බෝලවලාන ඉංග්‍රීසි ගුරු පුහුණු විද්‍යාලයේ වසර දෙකක් ගෙවලා පුත්තලන් දිස්ත්‍රික්කයටම ආපහු ගියා. එහිදී මදුරංකුලිය මහාවිද්‍යාලය සහ පොත්තු විල්ලුව මහාවිද්‍යාලය කියන අති දුෂ්කර පාසල වල වැඩ කළා. ඊළඟට අවසානයේදී හලාවත සාන්ත සෙබස්තියන් මහාවිද්‍යාලයේ සේවය කරලා 2010 දෙසැම්බර් මාසෙදී විශ්‍රාම ලැබුවා. ඒ වෙනකොට මට අවුරුදු 55ක් පිරීලා. ඊළඟට අහනවා මගෙන් නව වසර ගැනනේ. ඔව්, අලුත් අවුරුද්ද බලාපොරොත්තු. නව වසරේ බලාපොරොත්තු ගැන කියනවා නම් මේ වනතෙක් අලුත් බලාපොරොත්තු නම් එකතු වී නැත. ඒත් පරණ බලාපොරොත්තු එකින් එක අතරින් පතර ඉටුවෙනවා වගේ නම් පේනවා. මේ වෙලාවේ මම මේ මූණ දෙන වැඩසටහනත් ඒ වගේ හිතේ ඈත කොනක හිබිකම් කරපු පුංචි බලාපොරොත්තුවක්. මම තෝරගත්ත මුල්ම ගීතය ගැන කතා කරන්නම්. මහගම සේකරයන්ගේ පදවැල් ගයන්නේ ගැයුවේ අමරදේවයන්. හැමෝටම තම තමන්ගේ ජීවිතවල එක් එක් යුගවලදී සිහින කුමාරවරු කුමාරියන් ඉන්නවා. එදත් හිටියා, අදත් ඉන්නවා, හෙටත් ඉඳීවි. ඒ වගේ මම දැකපු හීනවල හිටපු කෙනෙක් තමයි මහගම සේකරයන්. හැබැයි සිහින කුමාරයා විදියට නෙවෙයි, සිහින කවියා විදියට. ඒ කාලේ මම එතුමාව දැකලා තිබුණේ නැහැ. වගේම කවදාකවත් පියවියසින් දැක්කේ නැහැ. මේ ගීතවලට මම ආස කළා නෙවෙයි, පෙම්බැන්දා කියලා කිව්වොත් ඒක නිවැරදි මං හිතන්නේ. ඉස්සෙල්ලාම ගීතයට සහ අමරදේවයන්ගේ හඬට පෙම්බැන්දත්, පසු කාලයකදී මහගම සේකරයන්ගේ හෙට ඉරක් පායයි කෘතියේ තියෙන ඒ තිත්ත පෙටව උඩ පනිනවා දැක්ක දවසේ ඉඳලා පෙම්බැන්දේ ඒ පදවලට. අද මගේ හිත ඒ ගීතයට සහ ගීතේ පදවලට ආදරෙයි. වක්කර ළඟ දිල් වැටෙන තාලයට තිත්ත පෙටව උඩ පැන නැටුවා. වැස්ස වහිනට ඉස්සර අහසේ වලාකුළින් විදුලිය කෙටුවා. කිව්වට වස් නැත නිල් නිල් පාටින් කටරොළු මල් වැට වට කෙරුවා. තුන් දවසක් අමනාපෙන් සිටිකලු නොකාඩු බැල්මෙන් බැලුවා.
ගල මතු පිට මල පිපෙන්න ගල මතු පිට මල පිපෙන්න මලවට බමරිඳු නටන්න මලවට බමරිඳු නටන්න වැහි වැහලා ගඟ පිරෙන්න වැහි වැහලා ගඟ පිරෙන්න ගඟ උතුරා හිත පිරෙන්න ගඟ උතුරා හිත පිරෙන්න ගල මතු පිට මල පිපෙන්න මලවට බමරිඳු නටන්න වැහි වැහලා ගඟ පිරෙන්න ගඟ උතුරා හිත පිරෙන්න ගලා හැලෙන වැහි වතුර වගේ උඹ හිනාවෙලන් කළු හිනාවෙලන් ගලා හැලෙන වැහි වතුර වගේ උඹ හිනාවෙලන් කළු හිනාවෙලන් වෙලා මගේ හිත හිනාවකින් කව හිනාවෙලන් කළු හිනාවෙලන් වෙලා මගේ හිත හිනාවකින් තව හිනාවයන් කළු හිනාවයන් හිනාවයන් කළු හිනාවයන් හිනාවයන් කළු අනම මහත්මිය දැන් ඔබතුමකින් අහන්න මොන දෙයක් තියෙනවා පසුගියදා ඔබේ සිහිනයක් සැබෑ වුණා ඒ කියන්නේ කිවිඳියකගේ අහදවතේ තියෙන සහ තිබිය යුතු අපූරු සිහිනයක් කවි පොතක් කියලා දැක්කුවා ඒ ගැන කතා කරන්න ඕනේ මං හිතන අපි ඒ ගැන කතා නොකර හිටියොත් ඒක ලොකු අඩුවක් වෙනවා ඔව් ඔයා කිව්වා වගේ ජීවිතේ මහා බලාපොරොත්තුවක් සඵල වීමක් තමයි මගේ මුල්ම කාව්‍ය කෘතිය වුණ දිය බිඳක් වූ ඒ වලාරුද ඔබ අතරපත්වීම කුඩා කාලේ ඉඳලම කියවන්න පුරුදු වෙලා හිටියේ මම පාසලේ 8 පන්තියට එනකොට පොත් 1000ක් සම්පූර්ණ කරලා ඉවරයි කියවලා ඔය පොත් 1000 ඇතුළට ඇතුල් වෙලා නැති වුණත් මම පුංචි කාලේ ඉඳලම අපේ අම්මා ළඟ තිබුණ පුංචි පුංචි කවි සංග්‍රහ කියුවා තාලයට ගැයුවා ඒ කාලේ මම ඒ කියවපු පුංචි කවි සංග්‍රහවල හිටිය ආධුනික කවීන් උනේ කේස් මීමන ප්‍රේමතිලක එච්.එම්. කුඩරිගම රෝහණ පුත්‍ර වගේ පසු කාලයේදී පතාක යෝධීන් බවට පත්තුන කවියෝ ඒ යුගෙන් පස්සේ මහගමසේකර විමල් දිසානායක කේ ජයතිලක වගේ කවීන් මාව අමන්දානන්දයට පත් කළා. ඊටත් පස්සේ කාලෙදී සුනිල් ආරියරත්න, බුද්ධදාස ගලප්පති, ජයලත් මනෝරත්න, පරාක්‍රම කොඩිත්තුවක්කු, පුෂ්පරම්ලනි, මොනිකරුවන් පතරණ වගේ කවියන් සහ කිවිඳියන් මට පිස්සු හැදෙව්වා කිව්වොත් හරි. ඒ අතරතුරම තමා මමත් ලිව්වේ. හැබැයි මගේ නිර්මාණ පොතක් විදියට එළි දක්වනවා කියන එක නම් මට අවුරුදු ගානාවක් පුරා දැකපු මිහිරි වූ අමිහිරි සිහිනයක් විතරයි. ඒත් අවසානයේදී මං ජයගත්තා. ඒ සිහිනය හැබෑ වුණා. ඒ තමයි මගේ දිය බිඳක් වූ ඒ වලාරුද පොත. බොහෝ දෙනෙකුගේ නොමසුරු ආධාරයෙන් බිහිවුණු පොතක් ඒක. මම හිතන්නේ මම හැමදාම දැකපු හීන අතරින් සැනකෙළියක් වෙමින සැබෑ වුණ හීනේ තමයි මගේ වලාරුද. දැන් වැඩසටහනට ඔබතුමිය තෝරගත්තු දවසේ ඉඳලා මම දුරකථනයෙන් ඔබත් එක්ක කතා කරා. ඒ වගේම මුණු පුත හරහා අපි කතා බහ කරා. ඒ හැම වෙලාවෙකම මා දැකපු විශේෂ දෙයක් තමයි සිනාමුසුව හැම දෙයකටම පිළිතුරු දෙනවා. හොඳට හිනා වෙලා ඉතින් අපි දකින්න ආස දෙයක් ඒක. සිනාව කියන දේ හරි අඩුයි දැන් වර්තමාන මේ සමාජයේ තියෙන නොයෙක් නොයෙක් තරංගයන් එක්ක මිනිසුන්ට හිනා වෙන්න අමතක වෙලා. හැබැයි ඔබතුමිය හරි අපූර්ව හිනාවක් තියෙන කෙනෙක්. මට අහන්න හිතෙනවා අනුහ මහත්මිය ඔබින් සතුට කියන්නේ මොකක්ද? සතුට කියන්නේ මොකක්ද? ඒක හොඳ ප්‍රශ්නයක් කියලා මට හිතෙනවා. හැබැයි කිසිවෙකුගෙන් නොඇසිය යුතු. මම එහෙම කිව්වේ එක එක්කෙනා සතුට දකින විදිය වගේම විඳින විදිහත් එකිනෙකට වෙනස් නිසා. මට අනුව නම් සතුට කියන්නේ දුකක් නැතුව සිටීමයි. ඒ නිසා මම සතුටින්.
ඒ මට දුකක් නැති නිසාම නෙවෙයි, මම දුක තුලත් සතුට දකින නිසා. ඒ වගේ නොවී ඒ වගේම ගෙවි කිය දවසේ නොලැබුණ සතුටටත්, එළඹෙන දවසේ නොලැබේවි යයි සිතන සතුටටත් අඬන්නේ නෑ මම. මම මගේ හිතට ආදරේ. ඒ නිසා මම මගේ හිත රිදව ගන්නේ නෑ. ඉතින් මම සතුටින් නේද? මම තෝරගත්ත දෙවෙනි ගීතය තමයි මේ. උටගුලියන් කොත්තා පන්දින්න නීල වරල සරසන්නට මා පිපුනේ නැත මේ තිරණි. නන්දමාලිනියගේ හඬින් ගැයෙන උඩඟුටියන් ගොතා බඳින ගීතය මම ගැයුවද කිව්වද කියලා නම් මන් දන්නේ නෑ. ඒ තමයි මගේ දෙවෙනි තේරීම. අපේ හිත් පෙළූ කුරිරු යුද්ධ සමයේ අපට අහිමි වුණ දහස් ගණන් වූ අපේම තරුණයන්, අපේම සොහොයුරන්, අපේම දරුවන් වෙනුවෙන් ඒ ගීතය තෝරගත්තා. සටනට වැද
විවිදුන් රණවිරුවකුගේ අවසන් ගමනට රටරෙනුවෙන් සටනට වැද දිවිදුන් රණවිරුවකුගේ අවසන් ගමනට යන මහජනතා පාදුවිල්ලෙන් යන මහජනතා පාදුවිල්ලෙන් තැලිවෙලි මගේ ආදරණය හිතවතුනි ඔබ එකතුලා ඉන්නේ ඔබේ ආදරණීයම සියහඬ ගුවන්විදුලියේ ගී හතයි හදවතයි වැඩසටහනත් එක්ක. අද අපිට ගීත තෝරලා දෙන්න අනුම ජානකී මිහිඳු කුලසූරිය ප්‍රවීණ කිවිඳිය. එතුමි එක්කයි මේ කතා බහ. අනුම මහත්මිය මට කියන්නකෝ, මිනිස්සු හීන දකිනවා. ඔබ, මේ කතා කරන මම, මේ අහගෙන ඉන්න අය සියලුම දෙනා අපිට හීන තියෙන. ගොඩක් දෙනා කියන කැමති සමහරු කියන දෙයක් තමයි හීන නෙමේ ඉලක්කයි තියෙන්න ඕනේ කියලා. ඒකටත් එකඟ විය යුතුයි. නමුත් සිහින කියන්නේ අපි අතර නොයන දෙයක්. මිනිස්සු හීන දකින්න ඕනේද? එහෙමනම් ඒ දකින්න ඕනේ සැබෑ කරගන්න පුළුවන් හීන විතරද? මිනිස්සු හීන දකින්න ඕන. රැට විතරක් නෙවෙයි, දවල්ටත් හීන දකින්න ඕන. බාගිට පනා දෙන බස් එකක ජනේලයක් ළඟින් වාඩි වෙලා ජනේලෙන් පිට ඈත කුණේ නිතර අඳවගෙන නොනින්දේ ඉඳන් හීන දකින්න ඕන. ඒ හීන කළු පාට නම් හිත පිරෙන පාට වලින් පාට කරලා සරසන්න ඕන. ළඟින් ඉන්න කෙනාට හීනයක්වත් තරම් නොදැනෙන විදිහට හීනි හිනාවක් එක හීන දකින්න ඕන. හැබැයි මේ දකින හීන හැම එකක්ම සැබෑ විය යුතුයි කියන තැන මම නැහැ. හීන හැබැයි වුණාට පස්සේ තවදුරටත් ඒවා හීන නෙවෙයි. ඒවා හිත තවන්නෙත් නැහැ, සනසවන්නෙත් නැහැ. හැබැයි හැබැයි නොවුන හීනවල වටිනාකම වැඩි. ඒ මොකද ඒ හීන තමයි නිර්මාණ විදියට උපදින්නේ. හැබැයි නොවුන, හැබැයි කරගන්න බැරි වුණ හීන තමයි නිර්මාණ වෙන්නේ. කාලයක් තිස්සේ පැය ගණන් දැකපු හීනයක් පණ ගන්වන්න සමහර විට වචන 3-4ක් ඇති. ඇපල් රකින්න කුරහන් පැහිනා හීනේ, මගේ තනි නොතනියට නොඹවත් නැතුවානේ. ඒ මම තෝරගත්ත තුන්වෙනි ගීය. අභිවර්ධන බාලසූරිය සහ ත්‍යාගයන් එඩ්වඩ්ගේ හඬින් ගැයෙන මේ ගීයත් එක්ක ඈතට පාවෙලා යන්න පුළුවන් කියලා මට හිතෙනවා. කඳුමුදුනකින් මේ ගීය ඇහෙන වෙලාවේ මම ඒ කඳු පාමුලේ ඉන්නවා කියලා තමයි මට ඒ කාලෙත් හිතුනේ. ඒ කාලේ කියන්නේ අතීතයටත් එහා ඈත තිබුණ කාලයක්. උදේ බස් එකට නගින්න කලින් පුංචි කතරගම දේවාලයේ ඇතුලෙන් ඇහුණ මෝලතාලම් සද්දේ එළියේ ඉඳලා අහගෙන ඉඳලා ඒ මිහිරෙන් පිරුණ හිතෙන් දවස ගෙවලා නිමාවෙදි කැසට් කටේ ළඟදී රෑපැල් රකින හීනයක් අහලා හවස ගෙදර යන්න හිත පුරවා ගත්ත සතුටක් එක්ක. ඒ ගී කවි සින්දු අදත් මට කතා කරනවා තුරුල් වෙන්න එන්න කියලා. රැපෙල් රකින කුරහන් පැහිනා හීනි, මගේ තනි නොතනියට නුඹවත් නැතුවානි. හිට දින නුඹත් දීගෙත ගිය පසුනෑනි. මාසේ පෝය දාවාගේ ගම්මානි,
බැල මට තනියෙන් ඉඳින්නද බලින්දන් බැඳි ආලේ විඳින්නද රැතුන් යමේ මේ හැකිදු දෙවන්නද හැබැයි එක් නොවන්නද එක්ක මම දුරකතෙන් කතා කරද්දි මං එතුමගෙන් ඇහුවා ළඟදි කවිලිුවේ නැති කියලා. ඒ ළඟදි කවිලියල නැහැ හේතුව මෑතකදී එලි දැක්කුණු කවි පොතේ සතුට තාමත් ඉතේ තියෙනවා කියලා කිව්වා. ඒ නිසා ඒ සතුටෙන් තාමත් ඉන්නවා කියලා. ඒ නිසා ළඟදි නම් මුකුත් ලිවෙ නැහනේ. අනුම මහත්මිය මම මෙහෙම ප්‍රශ්නයක් අහන්න හිතුවා. ඔබ කලාවට සම්බන්ධ කෙනෙක්. මෙහෙම හිතුණොත් දැන් ලෝකේ බලවත් කලාකරුවෙක් සමග ඔබතුමියට සංවාදයේ දෙන්නට ලැබෙනවා. අනම මහත්මිය තෝරගන්නේ කාවද? මම ඔයාගේ ප්‍රශ්නේ තුලින් ලෝකයේ තෙමිකම් කරන්නේ නැහැ. ඒ බලවත් කලාකරුවා මගේ රටෙන් මගේ හිතෙන් අදටත් හොයාගන්න පුළුවන් නිසා. ලොවින් එකෙක් එක්තේකට වෙයි සමත කියන පිරුළ වෙනස් කළ ඒ කලාකරුවා කලා ලෝකයේ තුල හැම අංශයකම දස්කම් පෑවා. චිත්‍ර, මූර්ති කැටයම් වලින් ඇරඹි කවි ගීත රචනය මතින් නවකතාව සහ සිනමාවද ජයගත් ඔහුට තවත් ඉතුරුව තිබුණේ මොනවද කියලයි මම හිතන්නේ. අද වෙනකොට ඕනම කෙනෙකු හැඳින්වීමට යොදාගන්න අව්‍යාජ කලාකරුවා කියන වචනවල අරුත් සුන් බවක් තිබුණත් එදා ඒ මහා කලාකරුවානන් හැඳින්වීමට ගත් ඒ වචනවල මහා බරක් වටිනාකමක් තිබුණා. ඒ ඇත්තෙන්ම ඔහු අව්‍යාජ නිසා. නමුත් ඔහු මහා සමුද්‍රයේ වන අතර මම ඉතා කුඩා දිය බිඳුවක්. ඒ නිසාම සංවාදයේදී මට නිහඬව අසා සිටින්නට පමණක් වුණා නම් ඒ දුක් වෙන්නේ නැහැ. ඒ මම දොඩමළු වුණේ මහගම සේකරයන් සමග වූ නිසා. හඬයි මේ සිය හඬයි සිය හඬ රේඩියෝ ලොව ජනප්‍රියතම අන්තර්ජාල රේඩියෝ සත්කාරය.
සිය හඬ. ඒ මම තෝරගත්ත තවත් ගීතයක්. මාලිනී බුලත්සිංහල එදා මට කඳුලක් දුන්නද, එහෙම නැත්තං මගේ හිතළඟ ඉකියක් හිර කරාද කියලා අද මට මතක නෑ. හැබැයි ඒක අහන්න දෙසවන් මදි වූ බවත්, රස විඳින්න හිතේ ඉඩ නැති වූ බවත් නම් මට මතකයි. උසස් පෙළ හදාරනකොට සිංහල විෂය හදාරනකොට අපි කවිය ගැන ඉගෙන ගන්නවා. කවිය ගැන අපිට කියවන්න තියෙනවා. පත්තරයක් ගත්තොත් එවනත රූපවාහිනී වැඩසටහන්වලදී කවිය ගැන බොහෝ දෙනා කතා කරනවා. කවිය කියන්නේ හරි අපූරු හැඟීමක්. මම ඔබෙන් අහන්න කැමති, කවියක් තරම් සුන්දර කෙනෙක් ඔබට ජීවිතේ කවදම හරි මුණ ගැහිලා තියෙනවද? කවියක් තරම් සුන්දර හිතක් තියෙන කෙනෙක් ජීවිතේදී මුණ ගැහිලා තියෙනවද? ඔව්, ඒ විතරක් නෙවෙයි, කවියක් මෙන් ගීතවත් වූ, සිතුවමක් මෙන් භාවපූර්ණ වූ, කඳුලක් මෙන් සිසිලස දැන වූ හිතක් තියෙන කෙනෙක් මම දන්නවා. ඒ මම. මම මාව දකින්නේ, මා ගැන හිතන්නේ එහෙම.
මිහිරි ඒ වගේම බර හඬකින් ගැයෙන ගීයක්. මට හිතෙන්නේ ඒ ගීය ඇරඹෙන්නේ බර ජිල් බෝල ගොඩක් බිමට හැලුවා වගේ කියලා. එඩ්වඩ් ජයකුඩි ශිල්පියාගේ හඬ බර ජිල් බෝල ගොඩක් වගේ බිමට වැටිලා බිම දිගේ පැතිරීගෙන යනවා කිය. එහෙම තමයි මගේ හිතට දැනෙන්නේ. ඒ තමයි මම විඳින මිහිර. මාරම්බරි කොලවි ෘංග සේනා කිපිරුන් මති සොයන්නේ නුරා පැන්තිගේ මල්ලුවින් හිතේ ෘංග සේනා කිපි සනසාලනු ඒ පිපාසා මාරම්බරි කොලවි පෑමුවේ මන්දහාසේ මනලෝලවේ උන්මාදවි මහදා පුුණ්‍යවන්ති මාරම්බරි කැලුම්දී සලා නේත්‍රයන් නිවා පන්ලඳේ චිත්ත පීඩා නොහින් පනිසරි පනිසග නිසග පනිසානී පාගසනි පනිරිග සදා පනිනිස සරිරිග රිපමගරිසානි මග සනි ප්‍රභාරන් කැලුම්දී සලා නේත්‍රයන් නිවා පන්ලඳේ චිත්ත පීඩා නොහි රශ්මි දෙවා චන්ද්‍රයාසේ මාරම්බරි කොලවි පෑම මන්ද හාසේ මනලෝලවේ මාදවි මහදා සෑමදා පුුණ්‍යවන්ති මාරම්බරි. මම තෝරාගත්ත මීළඟ ගීතය පුදුමාකාර විදිහට මගේ හිත බැඳගත් එකක්.
වික්ට රත්නායකයන්ගේ ආදරණීය කටහඬ ඒකට එකතුන පදමාලාව හිත භාවනාවකට කියන කියා. ඒ වගේම තමයි සංගීත නාද රටා. මට හිතෙනවා ඒවා එක එක භාණ්ඩවල හඬ එක එක වෙන වෙනම විඳින්න පුළුවන් කියලා. විඳින්න ඕන කියලා. ඒ නිසා මට හිතෙනවා මේ ගීය එකක් නෙවෙයි ගීත කීපයක් කියලා. වික්ට රත්නායකයන්ගේ හඬ, සිතාරේ හඬ, තබ්ලාවේ හඬ, වස්තන්ඩුවේ හඬ, සර්පිනාවේ හඬ ඒ ගී වෙන වෙනම ඉපැද්දුවා කියලායි මට හිතෙන්නේ.
චංචල කලස සරදියනි මන්මද නර්තන රංගන කළවන ඕ පළුවන් පෙත හම්පිට කරවන මන්මද නර්තන රංගන කළවන ඕ පළුවන් පෙත හම්පිට කරවන මන්මද නර්තන රංගන කළවන ධනි ධනි සමගරි සගම සගම සග සගම නිධපම ධනි සමගරි සගම නිධපම ධනි සමගරි සරි සගම ගම ධනි දස සගම ගම ධනි දස සගම ගම ධනි දස ප්‍රේම කරන්න ඉතාම සුදුසු පරිසරයක් තිබුණ ඇල්හේනේ රාත්‍රියේ පෙම් ගී ගයන සුපෙම්වතාගේ සුව විඳින්නට පෙම්වතියට ඇති ආදරයත් ආරක්ෂාව පිළිබඳ හැඟීමත් පෙන්වන මේ ගීය හැමදාමත් මා කුල්මත් කළා. ඔබේ දෙපා මුල සැතපීලා
දකින්නවා ආදරය සොයා අඳුරයි සුළඟයි අපව වටා තනි රකින්නවා ආදරය සොයා දිවි ගංගාවේ පොරොවයි හවලයි වාගේ නැළවෙමු බොහොම කෙටි දැනුන්දීමකින් ඉතාමත් ඉක්මනින් සූදානම් වෙලා පිත්තික මේ වැඩසටාරණ සම්බන්ධ වුණ යනොම ජානගී මිහිදුකුල සූරී මහත්මිය ඉතින් වැඩ තියෙන කෙනෙක් කවි ලියන කෙනෙක් ඉතින් එහෙම රාජකාරි කටයුතු තියෙද්දි සියහඬ ආදරණීය අසන්නන් වෙනුවෙන් මේ ගීහත තෝරන්න එකතු වුණාට ඔබට බොහොම ස්තුතිවන්ත වෙනවා ඒත් එක්කම සියලු බලාපොරොත්තු ඉෂ්ට වෙන්න කියලා සියහඬ අපි ප්‍රාර්ථනා කරන්නේ නිදුක් නිරෝගී දීර්ඝාෂත් එක්ක හැමදාමත් අපිට කවි ලියන්න කියලා අපි ඉල්ලන්නේ ස්තුතියි ආය දවසක හම්බෙමු අවසානයේදී මම ස්තුතිවන්ත වෙනවා මේ මිහිරට මායික් කරගත් ඔබ සැමට සියහඬ ගුවන්විදුලියේ සියලුම කාර්ය මණ්ඩලයට විශේෂයෙන් ගී හත මෙහෙ වූ තරංග නිදියනියට ජය එමෙන්ම සියහඬටත් ජය ඉතින් අදත් සමුගන්න කාලය ඇවිල්ලා හැමදාමත් මගේ මට කියන්න තියෙන්නේ ඉතින් කාලේ කොච්චර නපුරුද්ද කියලා අපිට හිතෙන්නේ අපි කැමැතිම දේවල් ඉවර වේගෙන යනකොටනේ දැන් මේ වැඩසටහන ඉවරයි ඉතින් දුකයි දුක කියන දේ හැම දෙයක් පිටිපස්සෙම තියනවාද කියලා තෝ වෙලාවට හිතෙනවා නමුත් අපි ලැබෙන සතිය ආයේ හමු වෙනවා ඉතින් ඒකම සතුටක්නේ වැඩසටහන අමාරු කරන්න ඉස්සෙල්ලා කියන්නේ ඔබට කතා කරන මා පිටිපස්සේ බොහෝ දෙනා ඉන්නවා මා මේ කතා කරන දේ අද සහභාගී වුණු එතුමිය කතා කළ දේ අඩුපාඩු හොයලා කපලා කොටලා හදලා ඔය හැමදේම කරන්නේ සංස්කරණයෙන් තක්ෂිලා ආදරණීය තක්ෂි හැමදාමත් මට සංස්කරණයෙන් සහාය වෙනවා ඇයට බොහොම ස්තුතියි සියහඬ සභාපතිනිය අනෙකුත් කාර්ය මණ්ඩලයේ ඒ සියලුම දෙනාට ස්තුතියි මා පිටිපසින් ඉන්නවට ඔබට මගේ හඬ ඇහෙන්නේ ඔවුන් මාත් පසුපසින් සිටින නිසා සම්පත්‍රී සම්බන්ධීකරණයෙන් උදව් කරා අනුමා ජානකී මිහිදුකුළු සූරී මහත්මිය සමඟ සම්බන්ධීකරණය සඳහා ඔබට බොහොම ස්තුතියි ඉතින් ආය අපි සඳුදා හම්බෙමු එතකල් ඔබ සතුටින් ඉඳී කියලා විශ්වාස කරනවා බට යහපතම වේවා මම තාරා හදවත් පුරා ජනප්‍රියතම අන්තර්ජාල රේඩියෝ සත්කාරය සියහඬ